කියන්නේ ලොකු කාලයක් තියාගෙන මායිස ඒ කියන්නේ ජනිසරිම මම ට්‍රේනින් පටන් ගන්න දිගටම කරන් ගියා. ඉතින් ඒ අතරතුර 2019 ඒ කියන්නේ 2019 අන්තිම දවස්වල කියන්නේ සර් හිතන්නේ වත් නැති දේ රට ගියා. ඒ කියන්නේ කවුරුත්ම දැනන් හිටියේ නැහැ සර් යනවා කියලාවත්. මම දන්නේත් නැහැ යන දවසේවත් සර් යනවා කියලා දන්නේ නැහැ. Harami Vasanti Marie Stella. Does her name ring a bell? She is the first ever Sri Lankan to win a medal at the Youth Olympic Games. But why was she unable to take part in the recent Tokyo Olympics 2020? Let's start this story of hardship and perseverance at the beginning. Mama Harami Vasanti Marie Stella. Mama kiyanne mulimma school ekata giye gamme school ekata ambakandile saantha rogu siduwala. Tin ekedi මම 8 වසරට වෙනකන් ඒ ස්කෝලෙටම තමයි ගියේ. ඊට පස්සේ 2016 දී තමයි මම කුලියාපිටි ස්කෝලට යන්නේ. කුලියාපිටි සෙන්ට්‍රල් කෝලෙජ් එකට. ඉතින් එතනින්දන් තමයි මම දැන් මේ වෙද්දි A level කරනවා මේ අවුරුද්දේ. ඒ වෙනකම් කුලියාපිටි ස්කෝල තමයි අධ්‍යාපනය හදාරන්නේ. She started her journey in athletics as a young kid and was able to bring pride to Sri Lanka by winning the bronze medal at the 2018 Summer Youth Olympics held in Argentina. බාධක 2000 කියන්නේ ඉසව්වෙන් තමයි මම යූත් ඔලිම්පික් යන්නේ යූත් ඔලිම්පික් මීටෙක් ගැන කතා කරද්දී ඒක තිබ්බේ ආජන්ටිනාවේ ආජන්ටිනාවේ බුවනස් අයරස් වල ඉතින් ඒකෙදි මට සිද්ධ වුණා ඒ කියන්නේ පියවර දෙකක් තිබ්බයි තරඟාවලියේදී කියන්නේ කිලෝමීටර් 4 කෝස් කන්ට්‍රි එකුයි අනිත් එක තමයි 2000 බාධක දිවීම යූත් ඔලිම්පික් මීටෙකට යන්න කලින් ලොකු සූදානමක් තිබ්බා ඉතින් Harami has great respect for her coach and mentor. He was a great support system to her during her training for the Youth Olympics in 2018. Unfortunately, as they were training for the 2020 Olympics, her coach had to fly abroad due to unknown reasons, leaving her helplessly behind. ක්‍රීඩා අමාත්‍යාංශ ටිල්ලීම් කරලා එහෙම තමයි ඊට පස්සේ කෙන්යා කෝච් කෙනෙක් ගෙන්නුවේ. ඉතින් ඒ කාලේ අතර ගැප් එක තුල මට කියන්නේ ඔලිම්පික් යනවා කියන එකේ දැන් කොහොමත් ට්‍රේනින් හරියට කරන් යන්න ඕනේ දිගටම. මට ඒ හරියට දිගටම කරන් යන්න බැරුව ගියා. ඒ නිසා තමයි මට ක්වොලිෆයිඩ් ටයිමින් එක දුවා ගන්න බැරුව ගියේ. මොකද ඔලිම්පික් යන්න ක්වොලිෆයිඩ් ටයිමින් එකක් තියෙනවා. Another barrier for Harami to reach her dream for participating in the Tokyo Olympics was her father's sudden arrest in the beginning of 2021. මගේ තාත්තගේ නම K මන්තෝන් ටියුඩර් ප්‍රනාන්දු. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු වලට ක්‍රීඩා කටයුතු වලට මුදල් හොයා ගන්න ඕන නිසා මගේ තාත්තා මේ අවුරුද්දේ ජනවාරි 6 වෙනිදා ත්‍රිකුණාමල වරායෙන් බහුදින යාත්‍රාවක දීවර කටයුතු සඳහා යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ජනවාරි 28 ඉන්දියා සීමාවට යාත්‍රාව දැමීම නිසා මගේ තාත්තව ඉන්දියාවෙන් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ජූලි මාසයේදී මගේ තාත්තව ඉන්දියාවට අත්අඩංගුවෙන් නිදහස් කරලා තියෙනවා. මගේ තාත්තා ගියේ බෝට්ටුව මේ වෙද්දි කැඩලා තියෙන්නේ. දැන් ජූලි මාසේ නිදහස් කරත් මේ වෙද්දි එන්න බැරුව ඉන්නේ ඒ බෝට්ටුව හදාගන්න හැකියාවක් නැති නිසා. Her father has just returned to Sri Lanka now. But during the time that he was away, despite being a heart patient and being unemployed, Harami's mother had to shoulder the responsibility of providing for her children and running the household alone. This led to Harami having to help her mother along with her siblings to make ends meet. Even though Harami was unable to qualify for the 2020 Olympics as she had expected, this outstanding young athlete is not one to give up on her dreams. මම අවුරුදු මං A level ලියනවා. A level pass වෙලා විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන ගමන්ම ක්‍රීඩා කටයුතු පුහුණු වීම කරලා Olympic participate කරලා Olympic medal එකක් ගන්න බලාපොරොත්තු තියෙනවා.
The hardships that Parami had to face as a young girl with big dreams were unimaginable. But her resilience and perseverance are a great inspiration for all young girls out there who are aspiring sportswomen of Sri Lanka. We are ever so excited to see Parami reach new heights and cheer her on as she strives relentlessly to raise the Sri Lankan flag once more in the Olympic arena.